සංගීතයට අපි හැමෝම ආදරය කරනවා. ඉතින් 80 90 දශකය කියලා කියන්නේ මේ සංගීත ශේෂ්ත්‍රයේ ස්වර්ණමය යුගය කියලා කිව්වොත් මම නිවැරදි. බොහෝ දෙනා අතර අදටත් ගොඩක් ආදරය කරන, අදටත් අපි මුමුණන, අදටත් අපි අහන්න කැමති ගීත ගණනාවක් මේ 80 90 දශකයේදී අපිට ලබා දුන්නා කිව්වොත් නිවැරදි. ඒ ලබා දුන්න අයගෙන් ඉතාමත්ම ජනප්‍රිය නිහතමානී කෙනෙක් අද දවසේදී මේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔහු ගැන කියනවා නම් ඉතාමත්ම නිහතමානී සහ හැමදාම එකම හිනාවකින් කොහොමද නංගි හොඳින් ඉන්නවද? ඒ වගේ හරිම මේ දැනෙන කතා කරන්න පුළුවන් හැමදාමත්ම මේ සහෝදරත්වයක් තියෙන කෙනෙක් තමයි අද දවසේදී අපි එකතු කරගන්න සූදානම් වුණේ. හැබැයි තනියම නෙමෙයි, ඔහුගේ පුතත් එක්ක ඉතාමත්ම ආදරෙන් යුතුව පිළිගන්නවා ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියනාත් රත්නායක මහත්මිය. ආයුබෝවන් සුබෝදෑසනක්. ඒ වගේම ප්‍රවීණ රත්නායක සුබෝදෑසනක්. ආයුබෝවන්. අපි නම් හමුනේ අද, මෙන්නත් අයෝ නම් කලින් හම්බලා තියෙනවා. හරි, ඉතින් මේ කතාව පටන් ගන්න කලින් මේ කැමති දැනගන්න මේ කොහොමද මේ දවස්වල? ඔව්, ඇත්තටම මේ දවස්වල ඉතාම සතුටින් කාලය ගත කරනවා. आस कर विषय मम हरी आदर मगे मऊबी मट लंका हरी आदर विशेष मट मे मिनी दम गिहा हर आदर मे पहुगे मस दिखे मिनी गैन ලංකාව ගැන ලංකා මිනිස්සු කියන්නේ ඒ තරම් ලෙන්ගතු අහිංසක කොට්ටාසයක් ලෝකේ දැක්කම හිටියේ නෑනේ. ඉතින් දැක්කම ආස හිතලා මිනිස්සු. අර පහුගිය කාලයක් තිබ්බනේ අපිට මනුස්සකම ආය මතක් වුණ කාලයක් නේද? කොච්චර මේ අපේ මිනිස්සු විනය කියන එක කොච්චර රඳවගෙන තිබුණාද? ඒ හින්දානේ ඉතින් අපි කොරෝනා දිනු. හරි. අමේ කැමතියි දැනගන්න දැන් ඔබ මේ වෙද්දි ගොඩක් මේ විදිය සාකච්ඡා වලට සම්බන්ධ වෙලා ඇති. හැබැයි මං කැමතියි මූලට යන්න. ඒ කියන්නේ පාසල් කාලයට යන. ගම් පළාත ගැන කතා කරමු, පාසල් කාලය ගැන කතා කරමු. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේදී කවදාකවත් අපිට අමතක කරන්න බැරි අපි ආසම කරන කාලය තමයි පාසල් කාලය කියලා කියන්නේ. පටන් ගමු එතනින්ම. ප්‍රවීණ එක්කත් කතා කරන්න ඕනේ. ප්‍රවීණ ලෑස්තිලා ඉන්න. ඇත්තටම මේ පාසල් කාලය කිව්වහම මම ඉපදුනේ පානදුරේ. මගේ ගම පානදුරේ. එතකොට මගේ ගෙවල් තුමුල ගල්තුලේ සහ වලාන මගේ අම්මා ගල්තුලේ පරණ රාළහම ගෙදුව, අපේ තාත්තා වලානේ සාමාන්‍ය පවුලක කෙනෙක්. ඉතින් මේ ඒ ගමත් ඇත්තට මේ කාලේ ගමක් ඒක. ගහිරණ ගල්තුලේකම වතරත් මං ගියාම මං හරි ආසයි. ඒ ගස්කොලන් තාම තියෙනවා ඒ විදිහටම. ටිකක් වෙනස් වෙලා. මේ ගමේ තිබිච්ච සුන්දර ගඟ තියෙන එහා පැත්තේ ඉඳිගහතුරුපල හිරණ කලුගඟට වැටෙන ගඟ අත්ත. ඉතින් මේ ගමේ අපි වෙල්වල වෙලේ නියරේ ගස්සල කජු ගස්සල කැලෑවේ අපි සෙල්ලම් කරන්නේ. හැංගි මුත්තන් ගන්න කැලෑවල පොඩි කාලේ. ඉතින් ක්‍රිකට් ගහන්නේ කැලෑවල සුද්ධ කරනවා ඒ ගහන්නේ. බෝලේ හොයන්න වරුවක් විතරන ක්‍රිකට් ගහම. මේ වගේ සුන්දර ළමා කාලයක් මට තිබුණා. මේ ප්‍රවීණලට නම් එහෙම හම්බුනේ නැහැ. කොහොම හරි මම පාසල් ගියේ එතකොට පාඳුර සාන්ත ජෝන් විද්‍යාලේ. ඒ ඉස්සෙල්ලා බාලාංශ පන්ති වල එහෙම ගියා. ඔය පාන්තර මහානාම කොලෙජ් එකට ගියා. මේ ඊට පස්සේ සන්ත්‍රි මුල්ලේ ගෑනු ස්කූල් එකකට ගත්තා මම ඒ කාලේ. ගර්ල් ස්කූල්. ඒකට ගියා. ඊට පස්සේ මම සෙන් ජෝන්ස් සිරිල් ජෑන්ස් කියලා එකකට ගිහින්. ඒ කියන්නේ පාසල් හතරකට ගිහිල්ලා. ඔව් පොඩිම කාලේ. ඊට පස්සේ ගොඩක් කල් හිටියේ මම පාන්තර සිරිල් ජෑන්ස් සෙන් ජෝන්ස් දැන්. මේකෙදි තමයි මම මගේ ජීවිතේ හැමදයක්ම මට ලැබුණේ මේ පාසලේ. මම මොකද එහෙම කියන්නේ හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. හොඳ ගුරුවරු අපිට හොඳට ගහලා උගන්වපු ගුරුවරු ටිකක් හිටියා. මම ඒගොල්ලන්ට මේ ඇත්තටම නිදුක් නිරෝගී වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන මතක් වෙද්දි ඒ ගුරුවරුන්ට පිංසිත් දෙන තමයි අපි යම් තාක් විදිහට හරි මෙහෙම සමාජ මෙහෙවරක ඉදිරි සිටනවා. ඒ අයට පිංසිත් දෙන්න ඕනේ. සාන්ත ජෝන් විද්‍යාලෙන් තමයි මම ක්‍රිකට් ගැහුව කාලයක් ඒ ස්කෝලේට. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා හතේ හයේ පන්තියේදී මට තාම මතකයි මැදගංගොඩ කියලා මට හිටියා සංගීත ගුරුවරයෙක්. දවසක් මම කතා කරලා කිව්වා මේ බටලාවක් අරන් එන්න කියලා. මම බටලාවුත් අරගෙන ගියා. ගියාම මට පීරියඩ් එකක් ඇතුළතදී මට කියලා දුන්නා ගහන්නේ මෙහෙමයි කියලා. මම ගැහුවා. සර්ටත් දැන් හරි පුදුමයි පීරියඩ් දැන් සාමාන්‍යයෙන් ළමෙක් පැයක් විනාඩි 45ක් ඇතුළත ඉන්ස්ට්‍රුමන්ට් එකකින් සින්දුවක් ගහන්න පුරුදු කළා. ඒක ගහනවා නම් ඒක ටිකක් පොඩි අමුත්තක් තියෙනවානේ.
කොමාර මං එක කළා ගලන් පස්සේ ඔයාගේ තාත්තර හිට එන්න කියන්නේ කියලා ඊපස්සේ මං තාත්තත් එක්ක තාත්තර ගියාම කොහ මේ ආව ලලිත කලා හැතරෙන්ට දාන්න මේ එවන්න පාන්දුරේ ලලිත කලා හැතරේ ඊට පස්සේ මම ලලිත කලා හැතරේ කියන තමයි සංගීතයේ හැදෑරුවා ප්‍රථම ඒ වගේ මධ්‍යමයේ වගේ වගේ වෙනකම් මං හැදෑරුවා ඊට පස්සේ එතනින් තමයි මම ලංකාවේ කියන්නේ ජයග්‍රහණ කරනවා සමස්ත ලංකා ළමා ගායකයා වශයෙන් සමස්ත ලංකා ඉතින් ස්කෝල් ලොකු නම්බක් වුණා ඒ වෙලාවේ මේක තමයි මගේ ළමා කාලේ ඒ ඒ ඒ යුගයේ කියන්නේ 70 දශකයේ මගේ ළමා කාලේ මම හරිම සුන්දරව ගත කළා එකක් ඇවිල්ලා මගේ ඉතින් අපි ආතලයි ඒ ගම්වල ඉතින් ගම්වල හිටිය කට්ටිය ඉතින් නායකයෝ ඉතින් ඒ හැම වෙලේම විතර මිනිස්සු යන වෙනවා ගියා හරි ආදරේ සැහැල්ලුයි නේද ඒක පන්සලත් එහෙමයි මම දහම් පාසල් දෙකකට ගියා එකක් තේක්කවත්ත දහම් පාසල් ගියා පාවුන්දුර බලානේ Siri Vimala දහම් පාසල තමයි මගේ ප්‍රධාන දහම් පාසල උනේ ඒ කියන්නේ ඒ දහම් පාසලෙන් තමයි විනය පන්සල් ආශ්‍රය හැමදේම මට ලැබුණේ මම ඊට පස්සේ ඉගෙනුවත් දහම් පාසලේ කාලය සුන්දරම කාලේ කියලා කියන්න පුළුවන් දැන් විනාඩි කිහිපයකට කලින් ගෝලියකුත් හම්බුණා නේද ඔව් ඔව් මට ආසෙ තුන තේකයි දැන් දැන් මේ වැඩසටහනට ඉස්සෙල්ලා වැඩසටහනේ කතා කරපු ගම්ලත් මල්ලි මගේ දහම් පාසලේ ගෝලෙක් කතා කරන නම් ගොඩාක් දේවල් තියෙනවා ඊට කලින් මේ කැමති ඔබගේ හඬ අවදි කරනවා නම් මේ මොකද එක කාලෙක මම හිතන්නේ ගැහැණු ළමයි අතර ඉතාමත්ම ජනප්‍රිය වුණු කෙනෙක් තමයි ප්‍රනාත් අත්තායක මහත්මයා කියලා කියන්නේ මං හරි කියලා මම හිතනවා පුතත් ළඟ ඉන්න කමක් නැහැ මෙහෙම කිව්වට හරි හරි ඒක ඒ යුගයේ කියන්නේ 80 88 89 90 91 දෙක වෙනකොට ලතා මනුසේ කියන සිංදුව ලංකාවේ හැමතැනම ඇහුණු ගීතයක්. ඉතින් ඒකයි ඉතින් ගෑන් ළමයි සහ ඔබගේ මේ පළවෙනි ගීතයක් ඒ ගීතයද කොහොමද? පළවෙනිම ගීතය. පළවෙනි ගීතය නේද? ඒ කාලේ ඉතින් හරි සුන්දරයි මට ආදර කරපු හොඳ රසිකයෝ ටිකක් හිටියා මේ ගීතේ. ඒගොල්ලෝ මේ එනවා මාව බලන්න. එන්නේ කලිසම් රෙදි අරගෙන, සෙන් පවුඩර් අරගෙන ආදරයට. ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ හරිම කියන අපිත් එයාට ආදරෙන් හොඳට සැලකුවා. අපේ අම්මා තමයි ඉතින් තේවක් කළාද, කේක් කළාද, බිස්කට් මෙන්නම ගෙනලා තියාගන්නවා. මේ අද කාලේ වගේ නැහැනේ අර හෑන්ඩ්ෆෝන් නැහැනේ ඒක. ඉතින් හෑන්ඩ්ෆෝන් තිබුණා නම් කොහෙන් කෙලවරෙ ඉදන්නේ නේ. අපි නැති වුණ තරමට හොඳයි කියලා හිතුවා නේද? අපි ගානක් කරමු. හරි. මම මේකට පුතාවත් සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම මේ ගීතේට. ලතා මඬුළු සේ බැඳුණු අපේ ආතර මල් දම් පියලි තලි ඔබ මා පැතුම් පෙම් මිලින වෙලා සුසුමට තුරුළු නිවි ගියා ලතා මඬුළු සේ බැඳුණු අපේ ආතර මල් දම් පියලි තලි ඔබ මා පැතුම් මිලින වෙලා සුසුමට තුරුළු නිවි ගියා ලතා මඬුළු සේ බැඳුණු අපේ ආදර මල් දම් පියලි තලි ඔබ මා පැතුම් මිලින වෙලා සුසුමට තුරුළු නිවි ගියා පාලුස සානේ ඇත කොනේ නිසලව ඔබ අද නිද නොපෙනේ නොසිතු විරාමය ලංකර දුන් ඔබගෙන් කඳුලද උරුම උනේ ලතා මඬුළුසේ පැඳුණු අපේ ආතර මල් ගම් පියලි තලි ඔබ මා පැතුම් මිලින වෙලා සුසුමට තුරුළු නිවි ගියා හරිම ලස්සනයි හරිම ලස්සනයි අද කාලේ ගැහැණු ළමයිනුත් මේ ගීතේ අනිවාර්යයෙන්ම ආදරය කරනවා කියන එක නම් නිසකම්ම අතන මේ ගීතේ තේරුම දන්නවා නම් අනිවාර්යයෙන්ම ආදරය කරනවා මේ ප්‍රවීණ අපි කතා කරමු මේ පාසල් කාලයෙන් පටන් ගමු මුලින්ම ඔව් මම පාසල් ගියේ ගේට්වේ ජාත්‍යන්තර පාසලට පොඩි කාලේ ඉඳන්ම නර්සරි ඉඳන්ම උසස් පෙළ දක්වා ගේට්වේ එකේ තමයි හිටියේ ඊට පස්සේ මම ගේට්වේ ඉස්කෝලේ
යන අතරතුර එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් සිංගින් ඒ වගේ ස්පෝර්ට්ස් එහෙම ටෙනිස් ක්‍රිකට් ඒ වගේ සෙල්ලම් කරා ඊට පස්සේ ඕ ලෙවල්ස් ඒ ලෙවල් 09 පස්සේ HND කරන්න මම වෙනම ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකකට බැඳුනා එතන HND කරලා ඊට පස්සේ තව ඉන්ස්ටිටියුට් එකකට බැඳුනා එතන ඩිග්‍රී එක ඉවර කරන්නේ ඩිග්‍රී එක ඉවර කළා දැන් මාස්ටර්ස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ සින්දු කියන්න කාලයක් වෙන් කරේ නැද්ද ඒ කාලේ සින්දු කියන්න කාලයක් කියන්නේ සංගීතය හදාගන්න මෙහෙමයි දැන් ඉස්කෝල යන කාලේ අත්‍තරම කොයර් එකේ ඒත් එකම තාත්ති අපිට ඉතින් গিටාර් එකද ඕගන් එකද ප්ලේ කරන්න අපිට ඉගෙනුවා ඊට පස්සේ ඉතින් තාත්තිගේ මේන් ફોකස් එක තිබුණේ අපි ඉස්සරහට ස්ටඩීස් පැත්තෙන් යවන්න ඉතින් ස්ටඩීස් පැත්තෙන් ගිය හින්දා තමයි අද මායි මල්ලි අත්‍තරම ෆ්‍රීඩම් එකේ මෙහෙම ඇවිල්ලා කතා බහ හරි කරන්න අපි එතනට ඇවිල්ලා ඉන්නේ ඒක හින්දා තාත්තිගේ ඒ පෙන්ඩපු මගේ හින්දා කියන එක මම විශ්වාස කරනවා ඔව් මම ඒ ගැන කතා කරන 2011 වසරේදී මම හරිනම් ඔබ මේ රටෙන් යනවා ඔව් ඩුබායි රාජ්‍යයට 2008 ගියේ 11 යනවා 2008 ගියේ 2004 ගියේ 2004 11 2011 තමයි ආවේ එතකොට මේ ඒ යන්නේ පවුල නිසා කිව්වොත් නිවැරදි මේ ළමයිගේ අධ්‍යාපනය අපි ඒ පවුල ගැන කතා කරමු ඔව් මෙහෙමයි දැන් ඇත්තටම දැන් මගේ මම හිතන්නේ හොඳ හොඳ ප්‍රශ්නයකට ඔයා ආවේ මම 2004 දැන් 3 නැත 4 මේ සුනාමි ආවේ 2004 එතකොට 2004 සුනාමි එකෙන් පස්සේ ලංකාවේ සංගීත ප්‍රසංග එන්නේ නැතිමින් ගියානේ දැන් මම මේගොල්ලන්ව දාලා තියෙන්නේ ජාත්‍යන්තර පාසලක උගන්වන්න ඒක මගේ බලාපොරොත්තුවක් තමයි මම මම මට සමම මේ මධ්‍යම පාන්තික මිනිස්සෙක් මිසක් මේ තදබල සල්ලිකාරයෙක් නෙමෙයි සාමාන්‍ය සරල මිනිස්සෙක් සරල කෙනෙක් ඉතින් දැන් අපි සින්දු කියලා තමයි අපි ආදායමක් ලබන්නේ මට මතක් වෙනවා අබේවර්ධන බාලසූරි මහත්තයා මේ වෙලාවේ එයා කිව්වා ඔයා ප්‍රියා ගත්ත තීරණේ හරිම ලස්සනයි නියමයි මං ඔයාලට උදව් කරනවා ෂෝස් මන් දෙන්නම් ඔයාලට කියලා ඒ ගත්ත තීරණ නිසා මේගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ හින්දා මට ඕන වුණේ නැහැ මේ කට්ටිය ගායකයෝ කරන මොකද මම සෑහෙන මහන්සියලා මෙතනට ආවේ කෙනෙක් ඉතින් එහෙම කල්පනා කරනොත් දැන් සංගීත ප්‍රසංග නැති වෙමින් ගියා මම ඩුබායි ප්‍රසංගයකට ගියා හරියටම 31 වෙනිදා දෙසැම්බර් 31 මට ඒගොල්ලෝ කිව්වා එන්න මෙහෙට මේ වැඩ කරමු කියලා අපිත් එක්ක ඊට පස්සේ මම ආයෙත් ලංකාවට ආවිල්ලා ඊට පස්සේ ආයෙත් ගියා ජොබ් එකකට ගිහලා ඉන්ෂුරන්ස් කම්පැනි එකකට ඇලිකෝ කියලා ඒකේ ස්වාමිනාදන් කියලා මට හොඳට ආදරය කරපු මිනිස්සෙක් හිටියා ඒ ඒ ඒ सिनेमा नलु रजित रोड्रिगो की हिटी टेन्नाट नलु या तो मत ये गमन उदाऊ कले गिहाम मम कुमारी अलिकुए के इंश्योरेंस विक्का पार पार गाने दाड़ी दाएन सामर गाने मार अमार काल ये काले मम इंश्योरेंस विकुआ मे टाइक घागे अलवा तीन पार गी इंश्योरेंस विकुला मम कुमारी गिद साल मेघ लगे अध्याय साल तब अपने अभी हूँ आदमक मे का बस मत महात्मा काम मे यूनिवर्सीटी बंदी आवृद्धा के काम कोर्स सेफ्टी इंजीनियरिंग की वाक कर मम वाट उदर की कंपनी मन दागन की मम बेडगला साहति मम डिप्लोमा गता उम कवृत्ति बस हाल इगनते बस කොමාරී මට ජොබ් එක හම්බුණා ඇලිකෝ කියලා මේ මොකද්ද මේ අල්ෆරා අල්ෆරා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකේ සේෆ්ටි ඔෆිසර් මම බැඳුනේ කොමාරී ඊට පස්සේ අවුරුදු දෙකක් යනකොට මම සේෆ්ටි එන්ජිනියර් වුණා ඉතින් එන්ජිනියර් වෙලා අවුරුදු පහක් විතර මම වැඩ කළා මම බුද්ධම විදිහට ඒ කියන්නේ මම එතකොට මම හොඳටම කන්ෆර්ටබල් පාසුවෙන් හිටියා මේගොල්ලන්ගේ අධ්‍යාපනයට මම ස්ථාවර තත්ත්වයක් තිබ්බා ඔව් ස්ථාවර තත්ත්වයක් තිබුණා අන්න හරි මේගොල්ලන්ට මම ඒ අවශ්‍ය කරන මුදල් ටික ඩිග්‍රී එක දක්වා මම හැදුවා. හදලා තමයි ලංකාවට ආවේ. මොකද මට ඕන උනේ ටාගට් එක මේගොල්ලන්ගේ අධ්‍යාපනයට පමණමයි. මම ලංකාවට ආවේ ඊට පස්සේ මොකද මම ආදරේ මට සින්දු කියන ආසයි ලංකාවේ මිනිස්සුත් එක්ක ඉන්න ඕන. අම්මා තාත්තත් එක්ක ඉන්න ඕන. ඒකින්ද එහෙම තමයි ගියේ ඒකයි. මම ඔබගෙන් අහුවත් එම ඔබගේ මේ ජීවිතේ අපි තියෙන අපේ තියෙන ටර්නින් පොයින්ට්ස් තියෙන අපි හැමෝගෙම ලයිෆ් එක. ඔබගේ ලයිෆ් එකේ දැන් ටර්නින් පොයින්ට් එක මොකක්ද? मगे लाइफ के टर्निंग पॉइंट तमाइ टर्निंग पॉइंट गुडाक ना मगे लाइफ के टर्निंग पॉइंट विश्वास करें मम दुबई गेल गत्ते
මම ඉගෙන ගත්තා නේ එතන ගිහිල්ලා සබ්ජෙක්ට් එකක් ඉගෙනගෙන මම ඒ අල්ෆරා කන්ස්ට්‍රක්ෂන් මට එක්කෙනෙක් කිව්ව හදාන බල්ල එකපාරක් මම ඔයා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි මේ ඔයා කවදාද ඉංජිනේරු කරෙක් කියලා තමයි සල්ලි හම්බ ගන්නේ කොහ මං කොහා නෙමෙයි අයියන්න මේ මේවා මේ විකාර කතා සින්දු කියන මට මේ මොන ඉංජිනේරු ගන්ද අයිත් කවද ඔව කරන්නද කියලා ඒ කිව්වා වගේම ඒ සිදුවීම සිද්ධ වුණා අද ඒ කිව්වේ කියලා අද ජීවිතේ නතර නැහැ නමුත් ඒ විදිහට මේක සිද්ධ වුණා ඊට පස්සේ මම එතන මගේ ටර්නින් පොයින්ට් එක කියන්නේ මම දුක් විඳා පුදුම විදිහට මට ලැබිච්ච එක chance එකක් තියෙනවා හැබැයි මම ඒකට මම හරි ආදරය කරනවා මම ඒ ඉන්නකොට මම අපේ අල්ෆරා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකේ ක්‍රිකට් ගහුවා ලංකාවෙන් ගහන්නේ මම විතරයි ගහනකොට මගෙත් එක්ක එහා පැත්තේ බැට් කරන්න කවුද දන්නද ඕපනින් අපි දැන් ඕපනින් බැට්ස්මන්ලා එහා පැත්තේ ඕපනින් කරන්නේ බසිට් අලී කියලා ඒ කාලේ හිටියා පකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් එයා ලංකාවටම ඇවිල්ලා එන පොපියුලර් ක්‍රිකටර් කෙනෙක් කියලා සෙන්චරිස් දාන කෙනෙක් අපිට එහෙම ඇවිල්ලා මට මට වාසන ඇත්ත එක ක්‍රිකට් ගහන්න එක පිච් එකේ අපි දැන් එහාට වෙන මට කියන්නේ you stay there i will hit you stay there i will hit එහෙම තමයි මට කියන්නේ කියන්නේ මම එයාට බෝලේ අල්ලලා එයාට දෙනවා එයා ගහනවා හතරට ඒ සුන්දර අත්දැකීම මට ලැබුණා එයා නැෂනල් ගහපේ කෙනෙක් පාකිස්තාන් එයාට අර මේ ඉන්දියන් බෝලර්ස්ට හතර වටේට ගහනවා අපි ගහන්නේ මේ මොනවාද හොඳ සම්බන්ධතාවයක් තිබ්බා මට එතන මට හරි ආසද ඒ වගේ ඉන්දියන් සිංගර්ස් ළමට හම්බුණා ගොඩක් මියුසිෂන්ස් ළම හම්බුණා ඒ වගේ අත්දැකීම් ලැබුවා ප්‍රවීන් ගෙන් පොඩි ප්‍රශ්නයක් ගන්න ඊට පස්සේ අපි සින්දුවක් අහන්නත් ඕනේ දැන් අපි දන්නවා ප්‍රියනාත් රත්නායක කියන ඒ ගායන ශිල්පියා තාත්තා කෙනෙක් විදිහට ඔබට කොහොමද ඔහු gedara ඒ කටයුතු කළමනාකරණය කරන්නේ දේවල් කම් සැරද එමත් නැත්නම් උගල බයයිද කොහොමද ඇත්ත කියන්න ඕනේ ඔව් ඇත්තම කියන්න නේද ඇත්තම කියන්න ඕනේ gedara යන්නත් බලාගෙන ඇත්තම කියන්න තාත්තා කියන්නේ දැන් මගේ ඇස් දෙකට තාත්තා එතකොට පාර යනකොට වෙලාවකට මිනිස්සු ඇවිල්ලා බදාගෙන සෙල්ෆි ගන්න පුද්ගලෙක්. එතන මං ඒත් වෙලාවට මගේ තාත්තා නිතින් මං හරි මං ඒකට හරි මේ ආසයි එහෙම මිනිස්සු ඇවිල්ලා කතා බහ කරනවා නම් අපි වුණත් එක්ක මේ මං ඒකට ගොඩක් කැමති. එතකොට මේ දැන් තාත්තා පොඩි කාලේ කිය අපි පොඩි කාලේ ඉන්නකොට කොහොමත් තාත්තා තමයි අපිට මම හිතන වැඩියෙන් පොඩ්ඩක් ආදරය කර අම්මට වැඩිය अम्मा तमाइ सर वेला हिटी अपने के ना पे है बे अम्मा तमाइ अपने हम देख रहे हैं मैं अपने मैं मम्मा लंका ने के लावे बलागते हम तो करें अध्यापन करते थे अम्मा ही तो तमाइ अपने मिच्छर अपने डिग्री की एक अक्की वर करने पावा द माली इन्हें तो नहीं इन्हें एक को माँ अम्मा टा पिंचित देने तमाइ तात ලවබල් කැරක්ටර් එක. අම්මි තමයි පොඩක් ස්ට්‍රික් පොඩි කාලේ. එතකොට 2004 තාත්තා ගියන් පස්සේ එක shift වුණා. එතකොට අම්මි අපිට වැඩි ඒ කියන්නේ බවුන්ඩරිස් දැම්මේ නැහැ. අපිට ජීවිතේ විඳින්න දුන්නා. හරි නරක මේ හොඳ නරක අපිට මේ ඉගෙනුවා මෙන්න මේකයි. ඊට පස්සේ තාත්ති වැකේෂන්ස් වලට එනවා. එතකොට තාත්තිත් එක්ක අපි හැමතැනම යනවා. තාත්තිට ආදරය කියන්නේ ඒත් එක්කම බයකුත් තියෙනවා. අර රෙස්පෙක්ටබල් බය. එතකොට එතනින් එහාට යන්නේ නැහැ ජීවිතේටවත්. අදටත් එහෙමයි. හෙටත් එහෙමයි. ඉතින් මේ අම්මි තමයි හැම වෙලාවෙම හැබැයි අපි කියන්නේ এডুকেෂන් සයිඩ් එකෙන්ද බිහේවියර් සයිඩ් එකෙන්ද අම්මා තමයි පස්සෙන් හිටියේ. පස්සෙන් හිටියේ අපි. හරි. අපි හරි සින්දුවක් අහමුද? ආම්. මොකක්ද අහන්නේ අපි දැන්? ගීතය ගැන කියමු. ඔව්. මේ ගීත ගානා කරද්දි මතක් කරන්නේ මගේ තාත්තා තමයි මගේ පිටිපස්සෙන් හිටියේ මේ. එයා හොඳ වයලින් වාදකයෙක්. ඒ ආරත් එක්ක තමයි මේ ගමන ඉන්නේ ඒකත් මතක් කරන්න ඕනේ අපි ගායනා කරමු ගඟ උතුරයි හඬ නගා අපි යමු ඔරුවේ නැගී කල බිඳෙන අතුරු වදුලට යමු ආදර මල් සොයා ගඟ උතුරයි හඬ නගා අපි යමු ඔරුවේ නැගී කල බිඳෙන අතුරු වදුලට යමු ආදරේ මල් සොයා කල බිඳෙන අතුරු වදුලට යමු ආදරේ මල් සොයා පෙද යන ඔරුව කුඩා ඉවුරක නතර නොවි පෙද යන ඔරුව කුඩා ඉවුරක නතර නොවි දිවි මඟ පවන් සලසලා තුරුලේ හරිමු විදා දිවි මඟ පවන් සලසලා
අතුරුලේ හරිමු විදා ගඟ උතුරයි හඬ නගා අපි යමු වරුවේ නැගි කලබිදෙන අතුරු වදලට යමු ආදරේ මල් සොයා කලබිදෙන අතුරු වදලට යමු ආදරේ මල් සොයා මම ප්‍රවීණෙන් අහන්න කැමති මේ තාත්තගේ ගීත අතුරින් කැමතිම ගීතය මොකක්ද කැමතිම ගීතය ගත්තොත් තාත්තගේ මම songs දෙකක් විතර තියෙනවා එකක් තමයි පාන්දරෙන් කුකුල හඬන්නා කියන සින්දුව මම ගොඩක් කැමති මොකද ඒකේ තියෙන ඇත්ත ඇත්ත බා ඒ කියන්නේ hard truth එකක් ඒ song එකේ තියෙන්නේ ඒකින්ද මම ඒකට ගොඩක් කැමති ඒකයි ලතා මඩුලුසේ කියන ගීතේ තමයි මම ගොඩක්ම संगीत प्रसंगिकला ඔගොල්ලෝ ගොඩක් උදව් කළා එදා ඒ කියන්නේ සංගීත ප්‍රසංගික සාර්ථක වුණා සංගීත ප්‍රසංගික ඒ කියන්නේ හවුස්ෆුල් ෂෝ එකක් කළා මම ආයෙත් පොඩ්ඩක් අවදි වුණා ආයෙකින් කොහොම හරි ඔබ වෙනුවෙන් මා කියන මගේ ප්‍රසංගේ ඒකෙදි මම ගීත ගායනා කළා දැන් ලතා මල්ලුසේ සින්දුවේ මගේ තීම් එක ඒක මම මුලිනුත් ගායනා කරන මුලින් නෙමෙයි අගදි විතරයි ගායනා කරන්නේ මුලදි ගායනා කරන්නේ මුලදි ගායනා කළා ඊට පස්සේ ඔව් චුට්ටක් ගායනා කරගෙන ඒක කියාගෙන තමයි ස්ටේජ් එකට එන්නේ ඊපස්සේ දැන් අන්තිමේදී මම පොඩි අපුරු වැඩක් කළා. ඒ අර මම අර ඉන්දියන් මියුසිකල් ෂෝස් මම එහෙ බලනවා මේ ඩුබායි වලදී. ඒ බලනකොට මම ගත්ත අත්දැකීමක්. මේක කරන්න ඕනේ කියලා තාගෙන මම ලතා මල්ලුසේ අන්තිමට සින්දුව කම්ප්ලීට්ලි කියනවා. කියන්නේ මෙහෙමයි. ලතා මල්ලුසේ කියාගෙන ආවිල්ලා මේ ෆස්ට් වර්ස් එක කියලා. ඊට පස්සේ මෙයා ඉන්න ඔඩියන්ස් එකේ කෙරවලේ. ඔඩියන්ස් එකේ කෙරවලේ මම මයික් එකක් දීලා मगे मम दें सिंधु मम कि मैं कियागे इतर टीक नीला विक्रम सिंह मगे गाना मल्ल अय्वा मे सी डी दाल सिंधु मम मईक मगे इतर टीक किए दें ये सिंधु इतर को किए मगे इतर को मैं आरना कियागे अरे काटा तेने मैं स्टेज मैं सिंधु क्यों गोलोट मैं असल खांद आवा ඒක ඉමෝෂනල් මේක ඔබට දැනුනේ කොහොමද ඒක ඒක ඉතින් මටත් ඒක ඉමෝෂනල් වෙනවා මොකද හේතුව මම මෙයා ඉතින් මගේ ලොකු පුතානේ මෙයා ඉපදිච්චලාවේ මගේ ඇස් දෙකට નિરાයසෙම කඳුළු ආවා එදා ඉතින් එතකොට ඒ ඉතිවිචර මගේ දේ මෙයාට මෙයාගේ ළඟ තියනවා කියන එක මට දැනුණාම අපි ඒ ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා සාමාන්‍යයෙන් පළවෙනි දරුවා තමන්ගේ පළඳ තමන්ගේ අතේ නුට ටිකක් අමුතු හැඟීමක් නැති වෙන්නේ ඒ හැඟීම ගැන අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ එකතු වෙලා ඉන්න මේ ජීවිතයට ඉඩ දෙන්න හැමෝම රිලැක්ස් එකේ මේ ඉන්නේ නේද මම ඒකයි කිව්වේ මේක රිලැක්ස් එකේ යන්නේ රිලැක්ස් එකේ ඉන්නේ මේකට හේතුව වෙන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්නමයි හිටියේ ඔබගෙන් ඔව් දැන් ඔබ කවදා කොතන කොහමද දැක්කත් නංගි කොහමද හොඳින් ඉන්නවද කොහොමද මේ දේවල් කරන්නේ ඔච්චර නිහතමානී වෙන්නේ කොහමද මම ඒකට අනේ අම්මගේ අම්මාට අම්මගේ අම්මා හැම හරිය නිහතමානී කෙනෙක් දැන් බුදුනේ දන්නේ ඒ කියන්නේ මේ මගේ අම්මා හරිය මේ කියන්නේ මගේ ආත් अम्मे तात हेम गमला मिनी निरंतर मिनीसुट कथाकल मिनीसुट विधि अब दाकी अद्यकी दिमापी अंकित बीच निहतमा अद्यकी तमय मठ दिपुड़े मम हरी भया का मन ओणिम मठ ओणिम मिनी सतुंती मट दैय धीरे मेम हेकि मठ तीर धीरे दैय दैवगी मैं विश्वास कर शोभा धाम ये तो अभी अभी हम मत के हिना वेन्डो मे निकांत मून हिना वेन्डो पुलवंतर हिना हिना निका रूट हिना वेन्न
මං කියන හදවතින් හිනා වෙන්න ඕනේ. එතකොට ඒක දෙන්න පුළුවන් මිනිහෙකුට දැන් නොමිලේ දෙන්න පුළුවන් එකම දේ. එකම දේ. නොමිලේ දෙන්න පුළුවන් එකම දේ. ඉතින් ඒක නිසා මේ මං ආසයි එහෙම يعني අපි එහෙම දරුණු වෙලා නැහැ නේ කවදාවත්. අපි සින්දුවක් කවද දැන් එහෙනම්? මෙයාගේ නිදහසේ. අපි ප්‍රවීන් ගෙන් ගහමු. මම ප්‍රවීන් මට කිව්වා මේ ගොඩක් කැමති ඉන්දියානු ගීතවලට. ඉන්දියානු ගීතවල කියන්නේ මෙහෙමයි. දැන් මට පොඩි එක්ස්පීරියන්ස් එකක් මං කියන්න මේ එක ෂෝ එකක් තිබ්බා ලංකාවේ. මගේ ප්‍රියතම හින්දි සෝනු නිගම්. සෝනු නිගම් කියන ඒ ගල ඇවිල්ලා මෙහෙ ෂෝ එකක් කරා. ඒ ෂෝ එකට වාසනාව කොහොම හරි තිබුණා අපිට පාසසුත් හම්බුණා. අපිට ලක් එක කියන්නේ අපි මේ මට හම්බුණා යාව එයාගේ ට්‍රාන්ස්පෝටේෂන්. එතකොට ඒ වෙලාවේ දැන් ඕගනයිසර්ස් ලා වශයෙන් දැන් අපිට VIP සෙක්ෂන් එකට යන්න චාන්ස් එක හම්බුණා. මම කොහොම හරි ඒ එදා දවස ඇතුළත මම පැය 6ක් හිටගෙන ඉඳලා තිනා එක තැන. ඒ වුණාට ඒ වෙලාව යනවා මට තේරිලා නැහැ කොහොම හරි මං ඒ එයා ඇවිල්ලා සින්දු කියනකොට මම ඇබ්බැහි වෙලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඔබ පොඩි කාලේ ඉඳම සෝනිගම්ට කැමතිද නැත්නම් ඒ වෙලාවේ ඇති වුණු දෙයද? නෑ නෑ පොඩි කාලේ ඉඳම මං ගොඩාක්ම ෂාරුක් ඛාන් වගේ ඇට් කරනවා ඉස්සර පොඩි කාලේ. චූටි කාලේ මේ මෙන්න මෙච්චරයි වයස. අත් දෙක මෙහෙම කරගෙන හල් ගඩි බද නෝර තේ රූප ජී දැන් කරන්නේ නැහැ නේ. ඔහොම තමයි යාගේ වැඩ. මගේ ළඟ තියෙනවා වීඩියෝ කරල මං ඒක. අවදාන දවසේ දාලා පෙන්නන්න ඕගොල්ලෝ නෑ අතරම කියන්නේ ඇක්ටිං ගත්තොත් දැන් පොඩි කාලේ ඇක්ට් කළා තියෙනවා චන්නමාමගේ අංජලිකා කියන ෆිල්ම් එකේ මං චන්නමාම තමයි අතරම මං චන්නමාමගේ පොඩි කාලේ තමයි මේ චන්නපෙරමාමගේ පොඩි කාලේ තමයි මම අතරම කළ මේ රඟපාල තියෙන සද්දි ආරණ කියන ටෙලිග්‍රෑම් එකේ ඒත් එක්කම ඉතින් ඊට පස්සේ කියන ටෙලිග්‍රෑම් එකේ ඒ වගේ පොඩි පොඩි කැලේ කරලා තියෙනවා ඒවට වැඩි යන්න දුන්නේ නැහැ ඉතින් මේ ඉන්දචාප ඔව් ඉන්ද අම්මි දැන් අපි හැමෝම බලාගෙන ඉන්නේ ප්‍රවීන්ගේ සින්දු අහන්න අපි අහමුද නසරෝසේ නසරේ මිලීතෝ ජන්නත් සෙ මහකේ ෆිසා लबने चो लब छुलिया तो आसमां से बरसी दुआएं ऐसी अपनी मोहब्बत ऐसे दूर इबादत हम पे मेहरबान दो जहां शुक्रन अल्लाह अल्हम्दुलिल्लाह शुक्रन अल्लाह शुक्रन अल्लाह अल्हम्दुलिल्लाह शुक्रन अल्लाह अल्हम्दुलिल्लाह तेरी बाहों में जिस्म खिल गया तेरी सांसों में चैन मिल गया कैसे रहे अब हम जुदा हो तेरे पास हम इतने हुए तेरे ख्वाब अपने हुए कैसे हुए अब हम फिदा ऐसे उसकी इनायत मिट गई हर शिकायत हम पे मेहरबान दो जहां शुक्रन अल्लाह अल्हम्दुलिल्लाह शुक्रन अल्लाह अल्हम्दुलिल्लाह शुक्रन अल्लाह ගීතයෙන් පස්සේ මට අහන්න හිතුණා මේ කැමති නැද්ද ගීතයක් කරන්න අලුතෙන් ගීතයක් ගීතයක් කරලා තියෙනවද ගීතයක් බලාපොරොත්තු වෙනවා තාත්තෙක් එක්ක ඉස්සරහට කරන්න ඉස්සරහට කරන්න ඔව් ඉස්සරහට කරන්න ඉස්සරහට කරන්න ඔව් ඒත් එක්කම ඇත්තටම මම පටන් ගත්ත අලුතෙන් දැන් මේ කොරෝනා වෛරස් එකත් එක්ක අපි මාස දෙකක් විතර ගෙදරට වෙලා හිටියා එතකොට මේ මාස දෙක ඇතුළත එක එක ආයිඩියාස් ආවා ඒ කියන්නේ දැන් ඉස්සරහට අපි දැන් තාත්තා කිව්වා වගේ දැන් තාත්තා ලංකාවට පුදුම ආදරය. මමත් ඒ සමානම ලංකාවට මගේ මව්පොලට ආදරය. ඒක හින්දා
මම පටන් ගත්ත දැන් ඇත්තටම ඉස්සරහට පටන් ගන්න යනවා YouTube channel එකක් ඒත් එක්කම Instagram මේ ලංකාව ප්‍රොමෝට් කරන්න කොහොමද කියලා. Made in Sri Lanka products ඒත් එක්කම ලංකාවේ travel spots ඒ හැම දෙයක්ම මං ඉස්සරහට අපේ ජාත්‍යන්තරෙත් එක්ක බෙදා ගන්න මං හරි ආසම ඉන්න ලංකාව කියන දේ ප්‍රොමෝට් කරන්න. ඒකට මං Instagram හරහා ප්‍රවීණ රත්නායක කියන මේ page එකේ තමයි මම ඉන්නේ. ඒක හරහා මල් ඉස්සරහට ලෝකෙට දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මිනිස් මේ මේ ජාත්‍යන්තරට පෙන්වන්න ලංකාව කියන්නේ කොයිතරම් ලස්සන ඒ කියන්නේ සෞභාග්‍යමත් රටක්ද කියලා වෙන්නේ. දැන් මේ මේ අපි කතා කරත්තේම සංගීතය තාක්ෂණය කියන දේ. දැන් ඒ කාලේ මේ මේ විදිහට සෝෂල් මීඩියා තිබ්බේ නැහැ ගීතයක් අපිට ලබා දෙන්න අපිට අහන්න කරන්න තිබ්බේ කැසට් ඊට පස්සේ CD ආවා. ඒ කාලේ මේ කාලේ අතර කතා කරත්තේම ඔබ කැමති මොන කාලේට ඒ කාලේට නැත්නම් මේ කාලේට ඒ කාලේට මං ආසයි. ඒකට හේතුව කියනද ලංකේ? දැන් අපි සින්දුවක් පුරුදු වෙනවා ගුවන්විදුලි සංස්ථාවේ මම ඒ කාලේ දැන් යනවා අත්තල් ගානාවලට. අපේ නම විතරයි යන්නේ. ඒ කියන්නේ මේ මුකුත් මේ අපේ හඬවත් ඇහෙන්නේ නැහැ. නම යනවා මේකේ කෝරස් වල සින්දු කියවයි කියලා. සෝමදාස ඇල්විටි කියලා ෂූරි. මට වාසනාව ලැබුණා එතුමාත් එක්ක වැඩ කරන්න. එතකොට ප්‍රේම් කී දල්විස් එතකොට ගොඩාක් සංගීතඥයින් එක්ක දාරත් රණතුන් කියන්නේ එක්ක එතකොට ඒ කාලේ හිටියා හක් කියලා මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් සෝ පීලේ සෝම්පාල මහත්තයත් එක්ක මම මට පුළුවන් වුණා ඒ ගැට් එක එතකොට රෝහිත විජේසූරිය WF ෆිල්ම් සිරි ඒ වගේ ඇත්ත එක්ක මට වැඩ කීමේ වාසනාව ලැබුණා ගීලා අපි අත්තල් ගායනා කරන්නේ දවස් 3ක් යනවා එක සින්දුවක් පුරුදු වෙන්න මොකද හේතුව ට්‍රැක්ස් දෙකයි තියෙන්නේ අරගේ මියුසික් එක කොහොම ගහනවා ඒ වෙලාවෙම අපි සින්දුව කියන්නත් ඕනේ වරද්දන්න බෑ ස්පීච් එකට කියන්නත් ඕනේ වරද්දන්නත් බෑ ටයිමින් තියාගෙන ඔක්කොම කරගෙන යන්න ඕනේ අපි කියන්නේ හා 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 කියන මම තමයි ගායකයෝ කියද්දි අවුරුදු 4ක් විතර ඔහොම මම අත්තල් ගානක් කළා එතනදී ලැබුණ පළපුරුද්ද ඔයා කියන්නේ මාරම පළපුරුද්ද ඒ කියන්නේ එතන ඇවිල්ලා විශ්වවිද්‍යාල කියලා කිව්වොත් නිවැරදි මොකද මම ඒ අර වගේ කට්ටියත් එක්ක සංගීතයේ මට හසුරුවන් ලැබීම ගැන මම හරි වාසනාවන්ත වුණා ඒ කාලෙදී අර එක ගීතය අපි දවස් දෙකක් ප්‍රැක්ටිස් කරනවා කෝරස් එක ප්‍රැක්ටිස් කළා තමයි අපි රෙකෝඩින් එකට යන්නේ එතකොට අපි ප්‍රැක්ටිස් එකකින් වෙද්දී අපි නිරන්තරයෙන්ම අපි අභ්‍යාසවල යෙදෙනවා ඒ ගානේ තමයි මේව ගානේ දැන් අද අපිට නිකන් හරි ලේසියිනේ අද ට්‍රැක් එක තමයි පොඩි කෑල්ලක් ඕන ඒ කෑල්ල මේ වොයිස් කරන්න පුළුවන් ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි දැන් ඇත්තටම ඒ කාලේ තමයි මම අගේ කරන්නේ මොනවා වුණත් අනිත් ඒ දා ඉන්ස්ට්‍රුමන්ට්ස් එහෙම ගත්තාම ඔය වයිලින් එකක් කියන එක දැන් අපි සාම්පල් කරලා කීබෝඩ්ස් වලින් ගහනවා ඊට වඩා කොච්චර කරත් මේ අතින් මේ ගහන වයිලින් එක ඇවිල්ලා කුයි ඒක කරන්න බෑනේ අරකින් කොහොම කළා ෆ්ලූට් එකත් එහෙමනේ ඒ දැනුමක් අවශ්‍ය හැම දෙයකටම ඒකෝස්ටික් කියන සවුන්ඩ් එකේ සින්දු කිව ගායක තමයි අපි ඒකෝස්ටික් සවුන්ඩ් එක දැන් මේ අපි ප්‍රතිචාර කියන්නේ අපි මේ පාරේ යද්දී එහෙම මේ ඒ ජනප්‍රියතාවය රඳා පවත්වා ගන්න කරපු දේවල් මොනවද දැන් ප්‍රවීන් කිව්වා අදටත් ඇවිල්ලා සෙල්ෆි එකක් ගන්නවා දැන් මම කතා කරත්තේ මගේ අම්මා කිව්වා මම කිව්වා දැන් අද ඉන්නේ ප්‍රේනාත් රත්නායක මහත්මිය ආ ඒ කාලේ අපි ගොඩක් ආස කරපු කෙනෙක් අර ඒ කාලේ මේ කාලේ ජනප්‍රියතාවය පවත්වා ගන්න මොනවද කරේ ආ මම කරපු දේවල් කියන්නම් මම මට පළවෙනිම දේ තමයි මම කළේ මම ඩීසන් වෙන්න ඕනේ කියලා මට හිතුණා එහෙනම් ගායකෙක් කියන එක අපි මම විශ්වාස කරනවා අදටත් හොඳ පෞල් ජීවිතයක් ගත කරන හොඳ මිනිස්සෙක් වෙන්න ඕන එක හිතින් ආදරය කරන්න පුළුවන් උන්තරන් දේවල් වලට අපි ප්‍රතඥ මිනිස්සු මම මේ කියන්නේ මම මේ හරි පිරිසිදු අම්මෝ මම තමයි ළඟ ලෝකේ ඉන්න එකම ගායකයා ඒ විදිහට ඉන්නේ එහෙම එකක් නෑ මම සමාජයේද මම චරිතයක්නේ ඒතකොට මම අයහපත් දෙයක් කළොත් බලන් ඉන්න මගේ ආදරණීය රසිකයන් ගන්න පුළුවන් ඒකේ මගේ වැරදිද ඒතකොට අපි හරි පරිස්සමෙන් පරිහරණය කරන ඕනේ මීඩියා එකත් එක්ක අපි ඉන්නකොට ඒ විතරක් නෙමෙයි අපි ඒගොල්ලන්ගේ චරිතනේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි නිකන් සෞත් චරිතයක් කරන්න කැමති නැහැ. ඒක මම මේන්ටේන් කළා එක. නිසි වෙලාවෙදි බැඳා. නිසි වෙලාවෙදි ළමයි යෝනිය කියලා හිතුවා ඒක කරා. නිසි වෙලාවෙදි මේ වගේ දේවල් කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා හිතුවා. දැන් මම රිලැක්ස් එකේ ඉන්නවා. දැන් මොකද මේ කාලේ මේ තාත්තයි පුතයි මෙහෙමයි. ඔය ඒ කාලේට අපි හරියට ප්ලෑන් කරලා කරොත් හරි. ඒක තමයි මම කොණ්ඩෙට ඊළඟට. හරිද? කොණ්ඩෙට මම මාහාදරේ එදා අපට අහුවේ පස්සට මම උත්තර දෙන්නේ කියන්නේ කොහොමද මේන්ටේන් කරන්නේ කොණ්ඩේ එතකොට මම ඇවිදින් මම සමාජය තුළ ඇවිදින්න ඕනේ කොහොමද අනිත් අය දිහා බලන්න ඕනේ කොහොමද
ඒවා ටෙක්නික්ස් මම බලන් ඉඳලා ඉගෙන ගත්තා ජාත්‍යන්තර ඉන්දියාව ගත්තොත් එහෙම අපි වගේ ජාතියක් නෙමෙයි ඒගොල්ලෝ නළු නෙළියෝ ගායකයෝ හැසිරෙන විදිහ බැලුවා අපේ ගායකයෝ කොහොමද හැසිරෙන්නේ ඒවා ඒවෙන් නොකි නොකි දේවල් මම කොපි කළා ඒවා කොපි කළා මමත් ඒ විදිහට ඒ සමාජයට යනකොට මම යන්නේ කරන්න ඒ විදිහට අන්දිර ඇඳුම් එතකොට ඒ වය තුල මම මේක හදාගෙන තියාගෙන හිටියා මේන්ටේන් කළා මේන්ටේන් කළා හරි ඉතින් අපි තවත් කතා කරමු ප්‍රේණස් රත්නායකත් ඉන්නවා ප්‍රවීණ රත්නායකත් ඉන්නවා ඊට කලින් කටිග්‍රාමයක් ලබා ගමු මේ ජීවිතයට ඉඩ දෙන්න හැමෝම කැමති ආදරය ගැන කතා කරන්න. ගොඩක් කරාට ආදරය ගැන කතා කරද්දි මේ ආදරණීය ගීත ලිය වෙනවා. ආදර සිතුවිලි පහළ වෙනවා. සමහරක් වෙලාවට මේ ගොඩක් වෙලාවට මේ ගීත රචනයේදී තමන්ගේම අත්දැකීම් තමයි මේ ගීතයකට යොමු කරන අවස්ථාවක් නැතුවම නෙවෙයි. ගොඩක් කරාට මේ ප්‍රවීන්ගෙන් දැනගන්න කැමති මේ දැන් ආදරය කියන එක අම්මගෙන් තාත්තගෙන් එහෙම අපිට ලැබෙන දෙයක් නේ. බවෙනපා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නද කියලා අහන්නේ. සත්‍ය එක අහන්නේ මෙයා. වඩා බය වුණා නේද? විනාඩිය. මේ දැන් කොහොමද? දැන් තාත්තගේ ආදරය කියන එක හරි වෙනස් නේ. කවදාකවත් තාත්තා කියන්නේ පුතේ මම ඔයාට ආදරේ කියලා. මම හිතනවා ඔබත් වචනෙන් කියලා නැතුව ඇති තාත්තට තාත්තේ මං ඔයාට ආදරේ කියන දේ. මේ ඒ හැංගීම ගැන කතා කරොත් කොහමද ඔබට ඒ දැනෙන්නේ හැංගීම ගැන කතා කරොත් මෙහෙමයි තාත්තා අපිට පොඩි කාලේ ඉඳන්ම හරි දේ දුන්නා ඒ හරි දේ දුන්න හින්දා තමයි මායි මල්ලි අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ ඉන්න තත්ත්වයක් ඉන්නවා නම් මම ඒ අම්මයි තාත්තරයි පින් සිද්ධ වෙන තමයි ඒ ඉන්නේ මායි මල්ලි එතකොට තාත්තා හැමදේම අපිට දුන්නා පොඩි කාලේ ඒ කියන්නේ कोई हर अभी अन्न कमी तेना तीन वेकेशन तक हिम ये अभी हर प्रोटेक्ट कर हरिदे पेन्नला हेमदेम अभी मे अकर दुंडा हेमदेम अकर इले दुंडा අපි බවුන්ඩරිස් දාලා නැත්තුවේ නෑ ඇස් වලට කඳුළු ඇවිල්ලාද කියලා හිතනවා මේ දැක්කම ටිකක් සංවේදී වුණා මේ කියන දේත් කමන ප්‍රවීන් කතා කරා ඊට පස්සේ දැන් මම තාත්තට ඒක දැන් මමයි මායි මල්ලි ගොඩක් ඒ ගැන හිතනවා මොකද දැන් අම්මයි තාත්තයි ජීවිතේම සැක්‍රිෆයිස් කරලා තමයි අපි දෙන්නව හැදුවේ එතකොට දැන් මට කරන්න පුළුවන් දේ මම පළවෙනි ජොබ් එකට ගිහිල්ලා ඊට පස්සේ කරපු දේවල් එක්ක ඊට පස්සේ දැන් තියෙන වර්තමානයේ ජොබ් එකත් එක්ක කොහොමද හෑන්ඩල් කරන්නේ එතකොට ඒ කියන්නේ හැම වෙලාවකම අපි පුළුවන් තරම් අපි සන්තෝෂෙන් ඉන්න බලන්නේ අපි අර ජොබ් එකක් කරා සමහර මිනිස්සු ඔය සල්ලි පොඩි ගහම් බැංකුව වල දාගෙන ඉන්නවා එහෙම නෑ ඒවත් කරන්න ඕනේ ඒනට හැමලම් සතුටෙන් ඉන්න ඕනේ දැන් තාත්තා කැමති නම් තාත්තා හරි කැමති බීච් එකයි ඉන්නට ගිහිල්ලා හැම පොඩ්ඩක් චිල් එකේ ඉන්න ඉතින් අපිට එන එන chance එකට තාත්තලා ඔය කොයි හරි හොටෙල්ස් වලට යනවා ඒත් අපිත් යනවා තාත්තලත් එක්ක ඔය ගිහිල්ලා අපේ අම්මි හරි කැමති හොටෙල්ස් වලින් ඒ කියන්නේ හයිට්ස් නම් මනම් ස්විච් කරන්න. එතකොට ඉතින් අපිට හැම chance එකම අපි ඉතින් අර අම්මිලා වැරගෙන යනවා shopping ගියත් අපි අම්මී තාත්තිත් එක්ක යන්නේ. අනිත් මේගොල්ලෝ අපිව surprise කරන හිටපු ගමන් ගන්න birthday වලට. ඉතින් දැන් ඒව තමයි ඉතින් අපි හරි. දැන් හතර දෙනාම එකතු වුණාම කොහොමද gedara? සින්දු කියනවාද? කොහොමද? ඒ එක එක වැඩ කරනවා. අහහ. දැන් අපි කියන්නේ දැන් COVID-19 ඒ කාලේදී කියන්නේ පහුගිය මාස දෙකේම අපි හැමෝටම අපේ gedara ඉන්න අයව ලගින් අපිට ආශ්‍රය කරන්න ලැබුණා කිව්වොත් දෙවරදී කාර්ය බහුලත්වයේ අපෙන් දුරස් වුණා. එතකොට ඒ කාලේ කොහොමද ගත කරේ? gedara හතර දෙනා කියන්නේ දැන් මල්ලි නම් අපිත් එක්ක නෑ. යා පිටරට ඉන්නේ. යා අධ්‍යාපනය කරන්න පිටරට ගිහින් ඉන්නේ. එතකොට ඉතින් මායි අම්මයි තාත්තයි සියයි අච්චමයි තමයි හිටියේ මේ COVID තියෙනකොට. එතකොට මායි තාත්තයි ඉතින් උදේ නැගිටලා ඉතින් අපි ඔෆිස් එකේ කරන්න ඕන වැඩ ටික කළා. තාත්තිත් වැඩ ටික කළා. අපි හවස 4ට විතර මේ වෙන ක්‍රිකට් ගහන්න ගෙදර. අහහ. ඉතින් පැය 3 4ක් විතර හරි කම්පිටිෂන් එක. ඉතින් මම දිනන්න ඕනේ, තාත්තිල දිනන්න ඕනේ. ඉතින් අර කාගෙන වැඩේ කරගෙන තමයි කොහොම හරි මේ දිනන්න බලන්නේ. එතකොට මේ හඳු වෙනවා. හඳු වෙනවා. හොර අවුට් දෙන්නේ නැහැ. එහෙම එහෙම ශ්‍රී ලංකාව දැන් මගේ දෙවෙනි පුතා දැන් එයා අධ්‍යාපනය කරන්නේ ඇමරිකාවේ. එයා ක්‍රිකට්. එයා මෙයාටත් වඩා. එයා ඉතින්
යාව කැමරා මේක දාගෙන එයාත් බලනවා ඉතින් අපි සෙල්ලම් කරනකොට එහෙම මොකද ඔය එක එක වෙබ්සයිට් මොකද WhatsApp WhatsApp එහෙම දාගෙන බලන් ඉන්නවා ඉතින් එයාත් අපිත් එක්ක ඉන්නවා වගේම තමයි හරි අලුත් සින්දුවක් තියෙනවා කියලා කිව්වා මේ සින්දුව අපි අහලා තියෙන සින්දුවක් අදටත් ඇහෙන සින්දුවක් අපි ඒ ගැන කතා කරන්න කලින් සින්දුව කියමු නේද හරි බොහොමත්ම ස්තුතිවන්ත වෙන දවසේදී අපිත් එක්කතු වුණාට ඉතින් දන්නේම නැතුව පැය කාලයක් ගත වුණා තවත් දවසක අනිවාර්යයෙන්ම හමු වෙමු කියලා තමයි කියන්නේ ඉතින් තවත් කතා කරන ගොඩාක් දේවල් තියෙනවා ඔව් ඉතින් බොහොමත්ම ස්තුතියි මේ නිහතමානීකමට ඔව් ඒ වගේම සචිත්‍රටත් ආදරණීය අපේ සිරස අපිත් එක්ක දාපටම මාත් එක්ක මමත් ඒගොල්ලොත් එක්ක ඉන්න ආදරණීය සිරසට ස්තුතියි ගොඩක් जीवते सीतल तमरा नितुवत्त